මේ මැතිවරණ කල්දාන කතාව හරි භයනක කතාවන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මොකක්ද අත්‍යවශ්‍ය ලක්ෂණය? නිසිකාලී මැතිවරණ පැවැත්වීම. ඉතින් මේ ජනමත විචාරණ ගැන කතා කරලා නොයෙක් උප්පර වැටි නොයෙක් වංගු දාලා මැතිවරණ කල්දාන්න පුළුවන් කමන්නේ. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන්නේ නැහැ. මම මේ කොච්චර ආස වුණත් තනතුරකට ඒ තනතුර හොබවන්න පුළුවන් වන්නේ ජනතාව කැමති නන්නේ, පුද්ගලයා කැමති නම් නිසා නෙවෙයි. කෙතරම් අසීමිත ආසාවක් මේ තනතුර ගැන තිබුණා. එහෙනම් ජනතාව කියනවා නම් අපි කැමතියි කියලා, එහෙනම් එහෙම කරන්න පුළුවන්. ජනතාවගේ කැමැත්තට විරුද්ධ මැතිවරණ නොපවත්වා ජනතාවගේ මතය නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට අවකාශ නොදී බලහත්කාරයෙන් මැතිවරණ පවත්වන්න නැතුව මොන හරි ව්‍යාජ හේතු ඉදිරිපත් කරන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අමත විචාරණ මේ ඔක්කොම කරලා මේක හරි භයානක තත්ත්වයන්නේ සමාජයේ ස්ථාවරභාවය. අවුරුදු 5කට සැරයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍යයේ සතු ජනතාවට ඡන්ද බලය අයිති කිරීම ආවිච්ච කිරීමේ අයිතිය තියෙනවා. ජනාධිපතිවරයෙක් අවුරුදු 5කට සැරයක් පත්නවා, පාර්ලිමේන්තුව අවුරුදු 5කට සැරයක් පත්. ඒ අයිතිය කොල්ල ගන්න බෑනේ. ඒ අයිතිය කොල්ල ගාලා දැන් ඒ තනතුර ඔබවන පුද්ගලයා ආසා නිසා මේක දිගින් දිගට තව 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 මොනවා හරි වංගු වෙට්ටු ඔක්කොම දාලා මේක කරන්න පුළුවන් දෙයක්. ඒකේ ප්‍රතිඵල මොනවද? රටේ ස්ථාවරභාවයට මොකද්ද තියෙන ප්‍රතිඵල? ඒවා කිසිම තැකීමක් නැතිව තමන්ට ඕන නිසා මේ අනතුරට තිබෙන ආසාව නිසා මේවා කරන්න පුළුවන්ද? මේ ජනමත විචාරණය පිළිබඳ කතාව නීතිමය වශයෙන් කිසිම පදනමකින් තොරව කතාව. දැන් කියනවා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් ලබාගෙන ඊට පස්සේ ජනාධිපතිවරණයක් පවත්වලා එතකොට 50% ජනමත විචාරණයක් පවත්වලා ජනතාව අනුමත කරනවා නම් එහෙනම් ජනාධිපතිවරයාගේ නිල කාලය තව දික් කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. එහෙම කරනවා නම් අනාගතේ සියලුම ජනාධිපතිවරුන්ගේ නිලකාලය දික්කරන්න. දැන් ඉස්සෙල්ලා ජනාධිපතිවරයෙකුට තිබුණු නිලකාලය අවුරුදු 6යි. ඊට පස්සේ ඒක අවුරුදු 5ට බැස්සුවා. දැන් අපි හිතනවා නම් පාර්ලිමේන්තුව හිතනවා නම් අවුරුදු 5ම අදී අවුරුදු 6ක් වෙන්න ඕනේ කියලා. ඒක කළ යුත්තේ අනාගතය සම්බන්ධයෙන් සියලුම ජනාධිපතිවරුන් වෙනුවෙන් එක ජනාධිපතිවරයෙක්ව තෝරලා එතුමාට විතරක් අවුරුදු 6යි, අනිත් සියලුම ජනාධිපතිවරුන්ට මීට පස්සේ අවුරුදු 5යි. ඒක කරන්න අපේ නීති යටතේ කිසිම ඉඩක් නැහැ කියලා මම පැහැදිලි ප්‍රකාශ. ඒකට ඒ මතය රුකුණක් දුන්නා ශිරාණී තිලකවර්ධන විනිශ්චයකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකාරී බොහොම ප්‍රසිද්ධ නළුවෙක්. එහෙම කරන්න බෑ. විවස්ථානුකූල සදාචාරය කියලා සංකල්පයක් තියෙනවා, කොන්ස්ටිටියුෂනල් මොරැලි. එහෙම සංකල්පයක් තියෙනවා. එක්කෙනෙකුට අවුරුදු 6යි, ඊට පස්සේ එන එක්කෙනාට අවුරුදු 5යි. එහෙම කරන්න කිසිසේ පුළුවන් කම නෑ. එහෙනම් හැමෝටම අවුරුදු 6යි. මම ඒක පැහැදිලිව කියනවා, කවුරු මොනවා කිව්වත් එසේ කිරීමට එක පුද්ගලයකට 6යි, ඊළඟ එකෙනාට 5යි, මේ පාර්ලිමේන්තුවට 6යි, ඊළඟ පාර්ලිමේන්තුවට 5යි. එහෙම කරන්න කිසිම ඉඩක් අපේ නීතිය හා කිසිම ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිය යටතේ එහෙම උප්පර වැට්ටි ගහන්න කිසිම පුළුවන් ගමන් නැහැ. එහෙම උප්පර වැට්ටි ගහන පුද්ගලයන් වගකීම බාර ගන්න ඕනේ සමාජයේ ඇති වෙන විශාල අවුල් සහගත තත්ත්වයන් සමග.